අතුරක් නැති වූ මහවන මැද්දි වියලුණු කඳුල මතු කර දැසි රන් තිලි වැවටයි දිය කර තැරුණේ රන් කොත මුදුනේ මිනි කැට රැඳුනේ මිනි කැට හැදුනේ කළු ගල් සෙවනේ දෙල් වෙන තුරු පහනේ ඒ ගන අඳුරේ බිය නොදැනේ ඉපැදුණු ප්‍රේමය තහන්ති නොපේනි උස්මිටි කම්ලඟ ලතැවුල් පමණි නැවතුම දිවිගමනි පමණයි මායිම් නොබලන් යන්ඩි ආගේ දියාවක් නැතුව මටත් ආරංචිය නම් ලැබුණා. ඇත්තටම දාස කොහෙද යන්න ඇත්තේ? නන්දලාටවත් නොකිය. මේ ගන්තුලාණෙන් එපිටට යන කෙනෙක් නෙවෙයි දාස අයියන්ඩි කියන්නේ. මණ්ඩින්ගේ තක ඔයාලා බලන්නම්කෝ. ජේමිස් මහත්තයන් දන්නේම නෑ නේද? දාසයන්ට වෙච්ච දෙයක් ගැන මං කොහොමද දන්නේ? ප්‍රේමත් පුදුම පුරස්න නෙවෙයි මගෙන් අහන්නේ. නන්දල හිතානේ ඉන්නේ ආරච්චි මහත්තන්ලා දාසයන්ට මොකක් හරි ආන්තරාවක් කරා කියලා. අර මක්කට ආරච්චි මාමට එහෙම දෙයක් කරන්නේ? ඈ දාසයන්ටත් එක්ක ආරච්චි මහත්තයන්ලා ආරවක් තිබුණා නේ. ඊටත් තවත් හේතුවක් තියෙනවා ඒකට. ඒ මොකක්ද? දාසයන්ටගේ මුතුමැණිකේ අතරේ හාදකමක් තිබුණා. දුහක් මම මය ඇස් දෙකටම දැක්කා. දෙන්න පැත්තේ තොට මළු වෙලා ඉන්න හැටි. ඔය විදියට වෙන කවුද දන්නේ?
කාගේවත් කනක තිබෙ නැතුව හොඳ ප්‍රේමා ඔය ගැන අකණ්ඩිලා එක්කවත් දොඩන්න යන්න එපා තේරුණේ අංගෙමිට ඔයලා බලන්නම්කෝ දාසර මක්ක ඇවුනේ කියලා හ්ම් मांगे होंगे ना किधर इंडा बुके ना आये तो अंगी अब मुकड़े मगे पास से बेदर रिंग भी किया ला मटो ना ගඩාගඩි කඩාන යන ගිහින් අයියන්ට දෙන්නේ කාටද කියලා දැනගන්න. දැන් දැනගත්තේ. ආ මේ අප්පෝ අපි මහත්තලනෝ. එන්න එන්න. අවසර අපි හඳුරුනේ. සුවපත් වේවා. සුවපත් වේවා. අපි හඳුරුනේ. පරාක්‍රම මහත්තයා හේම් බණ්ඩයි මුලිච්ච වෙලා මං උන්දලට කිව්වා. දාසව හංගලා තියෙන තنين අපිට දෙන්නයි කියලා. හොඳ හොඳ. මාත් පරාක්‍රම මහත්තයත් එක්ක මේ ගැන දෙඩුවා. ආ. ඉතින් මොකක් කියුවේ? මේ කිසිම හාංගකෝසියක් දන්නේ නැහැ කියලා කිව්වේ. මම මේ සූදානම් උනේ දාසලගේ පැල්කොටේ පැත්තේ වඩින්න. ආ. එහෙමනම් ඉතින් හාමුදුර වඩින්න. අපි වෙන වෙලාවක පන්සල පැත්තට එන්න. කාර්ය නැහැ කාර්ය නැහැ. දාස නැති හින්දා හේනේ උන්දලා වැළපෙනු ඇති නොසෑහෙන්න. අදාපු වදාපු දරුවේ කාගේ අතන් නැති වුනහම මොන අම්මා තාත්තටද ඌලගෙන ඉන්න පුළුවන්? අපේ ආමඳුරුවනේ ගම්තුලාවේ තව කසුකුසුවක් යනවා. මොකද්ද ඒ කසුකුසුව? මේකේ කාට සැකයි දාස ගමාතරල කොහින්ද කියලා. අවල් දෙයකට දෙක ගමාතරල යන්නේ. එවුන් කියනවා අපි ආම්දුරනේ පන්සලේ තමරම් පිළිරුව හොරගම් කරන්නේ නැත් දාස කියලා. නලුගේ තේරු කතාවත් ඒක තමයි. මාත් ඒකම තමයි කිව්වේ. කුරුණාංශට බැයිද ඔය කියන්නේ මේ පන්සල් භූමියට එක්කරගෙන එන්න. මේ මක්කටවත් නෙවෙයි. මහානගම පැත්තකින් තියලා හක්ක පණින්ට එකක් දෙන්න. मंदाने හොඳට දුරදිග කල්පනා කරලා කියන්නේ මොකක් හරි යකටියුත්තක් සිද්ධ වුණොත් අපි මේ වලව්වි වසලා ඉවරයි මොකද්ද මේනි කී කතාවේ තේරුම මොන එකට දැහැක් අපි මේ වලව්වෙන් පිටමං කරන්නේ ඈ මහා ඒජන්තය ආවත් බෑ මහා ඒජන්තය හා රජිලා කියලා නෑ නීතියට පිටින් ගිහිල්ලා අපරාධයක් සිද්ධ වෙලා තිබුණොත් එම දෙයක් සිද්ධ වෙලා නැහැ මණිකේ මොනම ලහත්තිලවද මේ පුදුම කන්දක් කිරියාවක් එතකොට යසට හිටපු 16ට මක් වුණා දෙකපාරටම ඒක කොහොමද අතුරු දහන් උනේ මණිකේ මං ඕක ගැන කල්පනා කරන්නේ ඔය කොරමෙට නෙවෙයි කලියෙන් පන්දලට හුරු පැන පන්සලේ තිබිච්ච දඹරම් පිළිමේ වේද පොත් ටිකයි අතුරු දහන් දැන් ධාර්ය ආගියතක් නැහැ.
දැන් මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකද්ද? මැනිකිට ඕක වැටෙන්නේ නැද්ද? දාසියා මේ දේවල් අරගෙන ගමෙන් පැන්නා. දැන් ඉතින් ඌ අල්ලන්න හම්බෙන්නේ නැහැ. මම නම් ඌවා විශ්වාස කරන්නේ නැහැ. මට මෙතන සැකයක් තියෙනවා මොකක් හරි නපුරක් සිද්ධ වුණා කියලා. එච්චරයි. විදහුඳුරට මක් කළාද? හැන්දෑවෙන් දම්ම වමන කෙරුවා. මං හාමුදුරංගෙන් මහල කැඳකුත් හදල් දුන්නා. දැන් කතා බහ කරන්නෙත් නැහැ. අතේනේ. මේ පොඩි හාමුදුරු කොහෙට වැඩලද? උන්නාන්සේ බිරියන්ට වැඩිය නෝ. සීලා. ලොකු හාමුදුරුට ගොඩක් අමාරු පාඩයි. අපි දැන් මොකද කරන්නේ? මක්ක දැන් මේ සිද්ධ වෙන්නේ නවරත්න. හාමුදුරුවෝ වේලාසනින්ම මේ විත්තිය මට කිව්වා. විදහාමුදුරුවෝ මොනවයි කියන්නේ? කොයි වෙලාවක හරි 100ක් කඩක් දෙතුනොත් කරන්න ඕන බේත් තෙත් කරොම ඊයේ හැන්දෑව මට කියා දුන්නා. අනේ අපි දැන් මොකද කරන්නේ? බෙහෙත් වලින් ගුණත් යේ කියලා විදහාමුදුරුවෝ කියෙව්වද? එහෙම කිව්වේ නැහැ. කරන්න ඕන දේ විතරයි කිව්වේ. මට බලින් දෙපා වැරද්දක් කරක් කනේ මම
जातक दबर बल විගහෙන් යන්න ඕනේ කාටවත් මම නොකිය ගෙදරින් පිටමං උනේ ආ එවනම් ඉතින් අපි මේ ගන්තුලාවෙම පිටමං මෙමු මෙහෙම ජේමිස් මහත්තයා නායිත් මාව බලන්න එන්න එපා මක කිව්වේ මට විසුමක් නැති වෙයි මේ ගැන නවරත්න අයියන්ට එහෙම දැනගත්තොත් ප්‍රේමට දැන් දේවි තිය මතක් උනේ මහත්තයාට හැකිද මාව ගෙදරින් යන්න මං කොහොමයි එහෙම කරන්නේ අයියනේ නැති වෙලා මහ කාලයක් උනා ඈ හේනත ජේමිස් මහත්තයන්ට බෑ මාව ගෙදරින් යන්න මාව සහයට ගන්න දෙයිද ආරච්චි මහත්තයන්ද පරාක්‍රම මහත්තයන්ද එව්වා මං බලා ගන්න මට තවත් රැවටෙන්න බැරුවා කවුද රැවට්ටුවේ කවුද රැවට්ටුවේ මං කිව්වනේ ඔය කටයුතු කාරණා සිද්ධ වෙන විදිය ඈ මම මෙහෙම දඩන එක වැරදි තමයි හැබැයි මමත් ළමිසියෙක් චේමිස් මහත්තන්ට ඇහැකිනා මාව දැන්ම ගෙදර යන්න යන්න එහෙම නැත්තම් दासगन आरंचक नदी दाम उपलट मेघ गुला